බෝන් සුබ දවසක් හැමඳනාටම අදත් ඔයාල එකතුලා ඉන්නේ චානකස YouTube චනල් එකත් එක්ක ඉති වෙන දවගේ මදත් අපි කතා කරන්න හදන්නේ හරි ලස්සන මාතෘකාවක් අරගෙන ඒ තමයි මුනිසිරිපා සිමිමින්නේ කියන පාඩම පාඩම අදාළ කරගන ඒ පාඩමතුළින් පුද්ගලයකුගේ චරිතයක් සංවර්ධනය කරන්න ොනගේ උදේසිර්ද ලබා දෙන්න කිය රණා පිඳව සාකච්චා කරන්න තමයි අද වීඩුවකින් අපි බලාපොරොත්තු වෙන්න. ටිබෙඩ් ජාතිකැස් මහින්ද හාමුදුරුවෝ මේ සමාජය තුළ ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවලට ගිහිල්ලා ඒ ජීවිත තුළින් සාර්ථකත්වය කරා යන්නන්නේ කොහොමද කියන එක හරි අපූරුවට මේ පද්්‍යපන්තිය තුළ අපිට දිරිපත් කරලා තියෙන. ඒ නිසා තමයි මේ චරිත සංවරධනයට ලබාතෙන උපදෙස් කියන මාතෘකාවට සමගාමීව මේ සාකච්ඡාව ආද අපි මේ වැඩසටහන මේ විදිහට වීඩුව එකකෙන් සිෙද කරන්න බලාපොත්තු වෙන්න. ඉතින් මුලින්ම් අපි මේ ප්‍රස්තුතය ගැන කතා කරගන යද්දී අපිට හමුවෙන ප්‍රධාන තම තැනක් තමයි මේ ඒකාකාරී විදිහට ජීවත්වන සමාජ රටාව තුළ ඒකාරී විදිහට ගලාගෙන සමාජ රටාව තුළ වෙනස් විදිහකට මේ මිනිස්සු හිතන්ඩෝනි. මේක බොහොම අපූරුවට හෙළිදරව කල් තියනවා මහින්ද හාමුදුරුව. ඒක උන්වහන්සේ අර්ගණ තියන තේමාම තමයි චරිත සංවරධනය කරගැනීම පිණිස නිදහස්ස සොයාගන යායුතු බව ප්‍රකාශ කිරීම. නිදහස හොයාගෙන යන්නෝනික කියනෙ උන්වහන්සේ බොහොම අපූරුවට ඉදිරිපත් කළ තියනවා ඒ සඳ උන්වහන්ස යොදාගත්හරි අපූරු ලස්සන කවයක් අපට හමුුව නො මෙට මේ විදිහට පාඩමේද. නිදහත්ස මහා මුහුදක්වේ එයි උල්පත පුතනුම්ඹවේ ඒ භවසිහි කොටමලොවේ යුතුකම් ඉටු කළ යුතුවේ. මහින්දහා බුදුරු ප්‍රකාශ කරනවා මේ මහාසාගරය මහාසාගරය නිදහසක්නම්. වහන්සේතදී. රූපකාර්තවත් භාෂාවක් යොදාගන්නවා. උහන්ස පැහැදිලි කරනවා නිදහස කියලා කියන්නේ මහම හෝ දක් කියලා. එහි උල්පත පුත නොමවේ. එතකොට නිදහසනමති සාගරයේ ආරම්භ කරන මුල්ම දියබින්දුව. අපි කියනව එකට උල්පත කියලා. මේ උල්පත වැඩ කවුරුවත්තමේ පුතේ නුම්බයි. ඒ නිසා ඒ බව සිහිකොට මෙලොවෙේ. ඔබ. මේ ලෝකවසෙන් ජීවත්වෙනකොට ඒ එක පිළිබඳව සහිපත් කරන්න. ඒ පිළිබඳව කල්පනා කරන්න ඒක හැමවෙලේම මනස තුළ තැන්පත් කරගන්න. ඒ අනුව ඔබ ක්‍රියාත්මකවෙන්න. ඒ නිසා යුතුකම් ඉටු කළ යුතුවේ. ඕ එතකොට බොඩක් වෙලාවට අපි දකිනෙ දෙත් තමයි සමාජයේ තුළ මිනිස්ුවර ආණඩි හැත් දෙෙනගේ කැඳහලිය ආඩි හැද දෙනාගේ කැදැහැලිය සරූපෙන් තමඟ ජීවිතය ගතකරෙන නවා. අනිත්්‍යකා කරොත් මටත් ලැබි. නිත්් එකකා කිව්වත් මටත් ලැබේ. අනිත් එක දුන්නොත් මටත් ලැබයි මෙෙන මෙහෙම සමාජ ක්‍රමයක් අපේ ජීවිතවල තියෙන. මේක දැක්කා මේ විනිවිධ දැකපු ප්‍රබල කවියෙක් තමයි මහින්ද හාමුදුරෝ කියලකෙනේ නිසා උන්වහන්සේ කුඩා දරුවාගේ කුඩා දරුවා සංකේතයක් විදිහට උපයෝගී කරගන මෙතනද පැහැදිලි කරන්න පුතේ මොකක්ද නිඩහ සමහා මුොහු දක් නම් ඒකේ උල්පත තමයි නුබ. ඒ උල්පත නුබ නං නිදහස මහ සාගරයක් මෙන් විශාල කර ගැනීමට අවශ්‍යනං ඒක හැමවෙලේම ඔබේ ඔලුවෙතියාගෙන ඔබේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළේ එක නිවරදිව තියාගන ඔබ යුතුකම්ටිකාහරයට ඉෂ්ට කරන්න ව ඒක තම එතැති පැදිල කර බලා ොන තර ලස්සට අපපුරුවට මහින්ද හාමුදුරුව මේක දිරිපත් කල තියෙන ෝදති කියලා එඩ ස්ස අපිට හමුමුවනෝ තවත් අවස්ථාවද මේ දැඇත්තර මහින්ද හාමුදුරුව කියලා කියන්නේ ඒකා එම එකම රාමුවකට තමන්ගේ නිවාමාණ දිරිපත් කරපු චරිතියක් එහිෙනිුවේ දැන් අපටි සහර කවු හමුව නො කඩාදරුවන කුඩා දරුවම් තමයි. තරුණ පරම්පරාවන තරුණ පරම්පරා විතරයි. වැඩි හිටි පරම්පරාවනක් වැඩි හිටි පරම්පරා විතරමයි. හැබැයි මහින්ද හාමුරුවන් ඉති පිටි විශේෂත්වය තමයි වැඩි හිටියා වෙනුවෙන් ලියපු කවිය තුළ කුඩාදරවාටත් ඒකෙන් ගණ්ඩ යම්බිසි දෙයක් තිබුණ. කුඩාදරවාවිෙන උන්වහන්සේ නිර්මාණය කරපු. කවයක් තුළ බාල මහළු වැඩිට මේ හැමෝටම ගණ්ඩ දෙයක් තිබුණ. ඒක තම උණහන්සේගේ නිර්මාණ වලති විච්ච ඉතාමත්ම අමුතුම ස්වරූපයේ ප්‍රතිභාවය කළ කැන එකට නිර්මාණයක් ඉතාම තුොසස්සයිරුවෙන් ඉදිරිපත් කිෙරීමනේ. ඒ නිසා අපිට ඊළඟ කවිීන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කුඩා දැරුවන්ගේ මනස තුළදීම. කුඩා දරුවන්ගේ මනස තුළ කුඩා කාලයේදීම යම් උත්තේජනයක් ලබාදී යුතුයි. ොකද මේ උත්තේජනේ තමන්ගේ ආගම ගැන හිතන්ඩෝනි තමගේ ජාති ගැ හිතන්න්නඕුන්නේේ තමගේ වර්ගයා ගැන හිතන්ඩෝ. ඒ නිසා ඒක ඇත්තරම දැම්ේ මේක මේ මේ ජාතිවාදී ආගම්වාදී බේද බින්නතාවයක් නිර්මාණය කරන්න කීපුවන මේ මෙම දැන් රචනාවනේ මේට අවුරුදු ගානක කලින්න්නේ එතකට ඒකාලේ තොලදී සිංහනයා කියන මේ ශ්‍රී ලංකා වාසීන් සැවම එකවගේ ජීවත් වන. එත බේද බිනතාවයක් නිර්මාණයකර ගත්තනේ ප්‍රශ්නයක්කාපොන් හැමෝම එකට හිටිය. එකට ඊට පවුවන්ගේ පොඩිියෝවන්ට තමයි මේ කවිය මහින්ද හාමුදුරු පැහදිලි කරනිශා පොඩි කාලින් දම්ම ජාතිකත්වය ආගමිකත්වය සහජීවනය කියන එක ශරීරයට එන්නත් කල්ලා තමයි තිබුණේ ඒකේ ඒක සිද් කරන්නේ කොහම දෙනෙ එක තමයි මහින්දහාමුදුරුව මේ කවින් පි දිරිපත් කලති අපි බලමු කොමදු හසේක ඉදිරිපත් කල දන කියලා ජාතිකරන්න දරන මතේ ගැටිවැටි මලමෝහොතේ සුන්දර සුරබුන්ගේ යත්තේ නැලවෙන බව සිතනු පොත්තේ ජාතික රණ දෙරෙන මතේ මේක නිකම්ම නිකම් දෙරනක්්‍රමේ. මේක ජාතිය වෙනුවෙන් දවපිදුවන් පොළොවට පස්සලාගේ රණ දෙරන මේක නිකම්බ නිකං මහ පොළොුවක් නෙමේ අල ටික් ද න කටික් ෙදන පතලටක්හෙද නිම්පොලුවක් නෙේ මේ පො වෙනුවෙන් තමන් ජීත පෝජ කරපන සොන තර ලකඉ කු. ඉතකට එහෙම කැපකරීමක් කරපු උන් ගැටී වැටි මළමුොහොතේ එකන්නේ ජාතිය වෙනුවෙන් තමන්ගේ ආගම වෙනුවෙන් පොදු හැඟීමක් වෙනුවෙන් එඩිතරව ඉසරහට ගිහිල්ල සටන් කරලා සටන දිනලා හෝ පැරදිලා හෝ තමාගේ ජීවිතය ඒ සටන වෙනුවෙන්න්නේ අරමුණ වෙනුවෙන් පිදුවනං කවි අදහස් කරනවා සුන්දර සුරුම් බුන්ගේ අතේ නැලවෙනු බව සිතන පුතේ සුන්දර සුරංග්‍රණාවන්ගේ අත්දක තුළ. ජැංවාල ද කලතියනව පොඩි දරුවෝ දෙමාපියෝ වැඩිහිටියෝ අත් දෙකේ තියාගෙන මෙහෙම නලවනවා. සාමාන්‍ය විදිර ලස්සන්ට හරි අපූරුවට දරුව නලවනවා. එන් නලවනකොට ඒ දරුවට යම්බිසි සුවයක් ලැබෙනවා. කවිය මෙතැදිී අදහස් කරේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදුවන්ගේ පරලොව ජීවිතය, හ ප දවිත බ පත් ද ඇතර මහිද හමුදුරෝ කියල කියන බෞද්ධ දර්ශන මත පදනම් මච බෞදධ භික්‍ෂන් වහන්සේ මක්න එතර උන්වහන්සේගේ උවහන්සේ හැමවෙලේම මූලිත්වය ගන්න උන්හසේ නිර්වාාණය කරන හැම දෙේකම් ප්‍රස්තුතයට අදාල කර ගන්න බුදු දහමන එතකට බුදු දහම දාලකරගත්තර පස උන්හසේ පැහැදිලි කනද අපි සාමාන්‍යෙන් අපි ප්‍රායෝගක ඉගනගන්න පපුතේ පින්කරෝ දි්‍ය ලෝකය නෝ පෞකරොත් අපායනව කියලන එතකොට චරිත සංවරධනය කිරීම පිණිස චරිතයක් සංවර්ධනය කරන්න ලොක උත්්‍යේදනයක් දෙන්න මහින්ද හාමුදුරුව මෙතැද අදහස් කරන කොහොමද. ජාතික රණ දෙරන මත වෙනුවෙන් ජාතික ජකැන් මහා පෘතුවිය වෙනුවෙන් අපේ මේ මහා පොලො වෙනුවෙන් අපේ රට වෙනුවෙන් කවුරු හරි කෙනෙක් දිවිපිදුවත් ඒක මහා ලොකු පිනා. සතුරෙක් වෙනුවෙන් සටන් කරලා ට ජාති ආගම ආරක්ෂා කරගන්න එයා හැමවෙලේ මුත්සාහ කරනවා නම් ඒ ඔහුගේ ජීවිතයලද මහත් භාග්‍යයක් විදිහට තමයි මහින් හාමුදුරම මෙතැදී ඉදිරිපත් කරන්න. ඒ නිසා තමයි ඔහුගේ පරලොව ජීවිතය සුන්දර සුරංගනාවියන්ග ඇතේ නැලවෙනෝ කියලා කියැනෙ නිසාම මේ කුඩා දරුවන්ගේ මනසට කුඩා කාලයේ දීම හාමුදුරු හරි ලස්සන සංකල්පයක් හරි ලස්සන අදහසක් මෙතැනද එන්නත් කර තින තියෙන නිසා චරිතයක් සංවරධනය කරගැනීම පිස මේ අරමුණු කරා ගමන් කිරීම කියන එක හරි ප්‍රබල වැදගත් අවස්ථාව බෝඩ පත්වනවා හරි අපිහෙනම් බලමු ඊලං කවෙන් කොහොමද මහින්ද හාමුතුරුවෝ චරිත සංවරධනය කරගැනීම පිිස සඳහන් කල්ලා තියන්නේ මොන වගේ කාරණාවදද කියනෙ අපි මේ විදිහට මේ පද්ධ තුලින් විම සල බලු. කාටත් හිමීම් පෝදදේනම්. නැති බැරිහිග අවහිරකම් මේදේ මැඩගෙන දස්කම් පෑමත මයිසුරු විරුකම් ජීවිතය අතාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනනි චරිතයක් සංවරධනය කරගන්න උත්සාහ කරන පුද්ගලයෙක් නම්. ජීවිතය අතාර්ථය ද සහර වෙලාවට අපි දකිනෝ අපි බලාපොත්තු ව දවල් අපිට සිද්ධ වෙෙන නෑ. හැබ අප බපොත් වෙන් නැති දේල් අපි සිද්ධ වෙන ඒ තමයි විත ඇතකතාව මේ මේ ඇත්තකතාව කවියකට නිර්මාණයකර පවස්ථාවක් තමයිට මේ කවී තුලින් කියන්නේ. කාටත්හිම පොද දේඩම් නැති බැරි හිඟ හව කක් මිනිසුගේ ජීවිතල ඕනන්තර නති ැරවස්ථාවයින ආර්ථික මේ පැත්තෙන් ඉට පස්සේ අතපය පැත්තෙන් එක අපි ගැන ශරරි අවයාවලින් ඉට පස්සේ සිතීමේ ශක්තිය ඉට පස්ස නිර්මාණ සීලී අදහස් ඉදිරිපත් කිරීමේ ශක්තිය. හැමදක් නැවලා අන්නපුලන් හෙමට. හිතකට අපිගන ලොවෙන්ක් එක්දකට වයි සමත. ජීවිතයේ මෙලෝකේ හැමෝම දක්ෂවෙන්නෙත් නෑ. හැමෝම අදක්ෂවෙෙන් ෙත්නෑ. හැබැයි තමංගාව තමන්ගේ ජීවිතයට ගන්න පුුව මුොුණහර දයක් තියන ඒක තමන් හොයාගෙන අන්ඩෝල්. ඒ නිාශසෙන්ම තමන්ගේ ජීවිතයට ලැබෙන්නේ නෑ හැබයි මෙන්න මේ එක කැන හිත ැතුවද. මිනිස්සු මජීතුල ජීවත්වනවා. තමන්ගේ වටිනා කාලේ තමඟ වටිනා ශක්තිය. ගේ වටිනා ශ්‍රමය නිර් පපරාදේ බීදංකරවල ට එක හරිපත්කට ොදව ගන්න ඒ නිසා කවියම මෙතැද අදහස් කරන ජීතය අාර්ථවාදී ජීත අතර්ය ේද හින් පුරද ුවෙන්න්නවුවන් ගොම දැිහිතන්ඩෝනනි කාටත්හිමි පොද ේනම් නැති බෙරි හිංගාාව හිරකා. ජීවිතයේ හැමෝටම හිමිවිච පොදු දේවල්තිර. ඒ අමනවද නැතිවෙන්න පුළුවන් එකන නැති වෙන දේවල්ෙන්න්න පුළුවන් මන්ගාාව නෑ ට බැරිදවල්න්න පුුවන් ඉට පස මට සිද්ධ වෙන හිඟතාවයන්ෙන්න්න පුළුවන් ඉල්ළන්ට තමන්ට හමුවන බාදක අවහිරකම් කියලකිෙන අපවට. මේදේ මැඩගෙන දස්කම්. හවි අදහස් කරන මෙන්න මේ දේවල් මරධනය කරග ස්සරහට අන්න පුළුවන් ජීවිතයේ පෑම තමයි සරවිීරුකම් ඒක තමයි ජීවිතයක් තුළ දකින්න පුළුවන් උපරරිම හොඳම දක්ෂතාවය කියලා කවි අදහස් කරනති බරන්න චරිතයක් සංවරධනය කරගැනීමේදී මේ කියන කරුණු. හරිටර කැඩපතක්හා සමාන විදිහෙට අපිට හිදහාමුදුරුව මතන්ද බහෝම පපුරු ඉදිරිපත් කලති න කියනක නොබියෝ ප්‍රකාශ කරන්න පුළුවන් මෙතනදී. හරි අපි අමුහෙරං ඊලං කවියට මොන වගේ අදහසක්ද චරිත සංවර්තනයට වවහන්සේ ඉදිරිපත් කළ තියන්නේ කියලා. මිතුරු කමිං පෙරට තොත් දූවිල්ලක් එක්කවනත්න් මිතුරු වයං පුතේ උබාතන් එඒයි ලෝවේගුණය මහත් මිතුරෝකමින් පෙරට එතොත් දෝවෙල්ලක් එක්ක වුණ ලන්න මොන්න තරන් හරි ලස්සන සංකල්පනාව අවස්ථාව න දුඋන්හස භාවිතා කරල තියෙනව කියලදන් මිත්‍රේකාගේ තමගේ ජීවිතය තුළ ඉසරහටෙන්නේ දෝවිල්ලක්න දූවිල්ල කියලා කියන අපි සාමාන්‍යෙන් පයිට පෑගැෙන දෝවිල්ල තරන් වත්වටින් නැති කියලන අප අදහස් කරන්න දවිල්ල කියන අපි සත පහකට ගනන්ගන්න ැති දෙයක් උහසක ගද දෝවෙල්ලක් හරිකමන අපිට කිසිද වටිනාකමක් නැඇති ඒ දෝවිල්ල හරි අපේ ජීවිතයට එන්නේ අපිත් එක්ක මිත්‍රෙක් වෙන්නන ඒ මිත්‍රකමට හානියක් කරගණ්ඩිපා මිතුරුවියන් පොතේ උබත් උඹ ඒ දෝවිල්ලත් එක්ක වනත්කමන්නනෑ මිතුරුකමක් කදා ගනි ඒයි ලොවේ ගුණේ මහ කලයන මිත්‍ර සේවන තමයි මේ ලෝකකිතනෙන උතුම්මගුණ ධතුරවිය බලන්න චරිතයක් සංවරධනය කරගැනීම පිණිස මොනතරම් අපූරු සංකල්පනාවන් ඒ පදදි තුලින් අපි ඉදිරිපත් කල න දය නිසා මෙන්න මේ කරුන්ටි අපි ගත්තර පස්සිද අපි උදාහරම වයෙන් පද්‍ය තරක් මේ පද්්‍ය පන්ති ලිින් අපි සාකච්චා කලා එතකට මේ පද්්‍ය පති හතර තුලින් අපිට චරිත සංවරධනය කරගැනීම පිණිස ලබාදන මහගු ප මහගු උදවක් විදිහට මහ උපකාරයක්ක් විදිහට මේ පද්්‍යපන්ති හතරම අපිට සාකචා කරන්න පුල යනිසා. හද ේර ගන්න මහින් හ රමේ පද්‍ය පන්ති හතර තුලින් ප්‍රධානමසෙන්ම බලාපොරොත්න පුද්ගලක ජීතතු වෙනක් දකිින් අපිත්ඒේ වෙනසලා අන්ඩප හැමදා එකමටමට ජීවත්තයන්න බෑන් ටිකෙන්ටික පීවරම්පිියර ප ස්සරහටයන්න නිේ ඒ ඉස්සරහට යනකොට අප ජීත තුළ දැක්මක්ති බියතුයි අරමුණක්තිබියයුතුයි අන්නේ දැක්ම සහ අරමුණ මොකක්ද කියෙ මේ පද්්‍ය හතරවපෝගී කරගන අපිට සාකච්ඡා කරන්න පුළුවන් හරි එහෙමන අපි නැවතත් දවසක. ඊළඟ දවසද අපි අලුත් මාතෘකාාවකොත් එක් අලුත් වඩුවකින් හැමුවමු එහම් අපි ප්‍රාර්ථනා කරන්න හැම දෙනාටම ජීවිතයේ සුබම සුබෝ වෙන්න කියලා ජයග්‍රහහි විදිහටම තමඟ ජීවිතය ගතකරනයන්න පුළුවන් ශක්තිය ලැබන්නෙකි ල අපි හදවතිම පාර්ථනා කරනවා ඒවගේම තම අපි මතක් කරනවා W. සිංල විචානක ඩෝකොම් බ්සයිට එක හර අපිත් එකතුෙන් ඒවගේ චානකසය YouTube චනල් එකත්තෙක් අපිත්ත එකතුවන්නේ ඒවගේ මේ දැනු හැමෝටම බෙදාගන්න. මේ වීඩියෝ ඒවගේ අපි ඩිස්්‍රිප්ෂන් එකේ දාාන නෝට් එක ඉතු මේ හැම දෙයක්ම සයාකරන්න කෙලපි තක්රන ඉතියෙ සාපිත්ක ගට ම එකතු වෙන්න. එහරන් හැමගේෙම සමුගන්න හැම දෙෙනනාට සුබ දවසක් කන්න කළ නැවතත් පාර්ථනා කරනවා හැම දෙෙනාටම හයිබෝවන්.